දවසක් ඕගොල්ලෝ හැමෝටම. ඉතින් මම හිතනවා ඕගොල්ලෝ හැමෝම හොඳින් ඉන්නව ඇති කියලා. අද මම අරගෙන එන්නේ ටිකක් වෙනස් විදිහේ වීඩියෝ එකක්. ඕගොල්ලෝ බලන්න ඇති මේ කවුද කියලා. අද මගේ උපන්දිනේ. ඉතින් මම හිතුවා මගේ ජීවිතේ සුන්දර මතකයන් ඕගොල්ලොත් එක්ක පොඩ්ඩක් ෂෙයා කරගන්න ඕනි කියලා. මේ ඉන්නේ මම. වංගත පැත්ත පින්තූරේ මම අකුරු කියපු දවසේ ගත්ත එකක්. ටිකක් බය වෙලා වගේ නේද? අනිත් එක මගේ අවුරුදු 4 උපන්දිනේට ගත්ත පින්තූරයක්. මේ බලන්නකො මං හිතන්නේ මට අවුරුදු 10ටත් අඩුයි මේ පින්තූරේ ගන්නකොට. ඉතින් ඉස්සර ඩොන්කි කපලානේ ගොඩක් වෙලාට ඉන්නේ ළමයි නේද? ඔන්න මේ පින්තූරේ මට මතක විදිහට ඕ ලෙවල් ක්ලාසස් වල හරිය ඒ ලෙවල් ක්ලාසස් වලදී වගේ ගත්ත එකක්. ඉතින් කෙට්ටු බලන්නකො සෑහෙන කෙට්ටුයි ඒ දවස්වල. ඒ ලෙවල් වලින් පස්සේ මම රුසියාවට ගියා. මේක ගත්තේ මම ලැන්ග්වේජ් එක කරනකොට ආමේනියා වලදී. ඉතින් දැන් ටිකක් වෙනස් වෙලා නේද කොටෙත් සෑහෙන දිගයි. ඊට පස්සේ මම මෙඩිසින් කරන්න බෙලරුස් වලට ගියා. මේ බෙලරුස් වල ෆස්ට් ඉයර් එකේදී අපේ ලංකාවේ ළමයි ගැන ලිපියක් ලියවුණා සෝවියට් දේශයේ සංගරාවේ. ඒකද ගත්ත පින්තූරයක් මේක. ඉතින් බලන්නකෝ ඒ දවස්වල සෑහෙන කෙට්ටුයි. මේකත් ඒ දවසේම ගත්ත පින්තූරයක්. මම ගොඩක් ආසයි මේ පින්තූර දෙකටම. සෙකන්ඩ් ඉයර් එකේදී අපි ගියා ජර්මනි වලට. මේ එහෙදි ගත්ත පින්තූරයක්. ඉතින් තව කට්ටිය ගියා අපිත් එක්ක ලංකාවේ ළමයි. අපි පර්ෆෝමන්ස් එකකට තමයි ගියේ. මම ඒ ගැන විස්තර කලින් කියලා තියෙනවා. මේකත් බෙලරුස් වලදී ගත්ත පින්තූරයක්. අපේ ලංකාවේ කපල් එකක වෙඩින් එකකට ගිහිල්ලා ඇවිල්ලා ගත්තේ මේක. මට චුට්ටක් තරහා ගිහිල්ලා ඉන්නේ මෙතන. මොකද මගේ කැමරා එක නැති වුණා ඉඳන්. මේකත් පාටි එකකදී ගත්ත පින්තූරයක් බෙලරුස් වලදී. මේ මට අවුරුදු 20 ගණන් වල ගත්ත පින්තූර. මේකත් බෙලරුස් වල ගත්ත පින්තූරයක්. මට මතක විදිහට සෙකන්ඩ් ඉයර් එකේ. ඒ කියන්නේ මට අවුරුදු 22ක් විතර. එහෙම නැත්නම් 23ක්. මේ පින්තූරය මම ගත්තේ මම පළවෙනි වතාවට එංගලන්තේ ගිය වෙලාවේ. එතකොටත් මම බෙලරුස් වල ඉගෙන ගන්නවා. ඒ ගමන නම් හරිම සුන්දරයි. මම ඒ ගැන මගේ කතාවේ ලියලා තියෙනවා. මේක මම ගත්තේ මගේ ෆයිනල් ඉයර් එකේදී. මම හිතන්නේ එතකොට මට අවුරුදු 27ක් විතර. මගේ අල්ලපු කාමරේ හිටපු තුර්කි ජාතික යාළුවා තමයි මේක ගත්තේ. මේ දවස නම් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. මේ මම බෙලරුස් වලදී මගේ වෛද්‍ය උපාධිය ගත්ත දවස. මම එදා ඇඳලා හිටියේ ඔසරියක්. මේ මට අවුරුදු 27 දී විතර. මම රුසියාවේ අධ්‍යාපනය ඉවර කරලා ලංකාවට ගිහිල්ලා වෛද්‍යවරියක් වුණාම ලියාපදිංචි වෙනකොට අපිට හැඳුනුම් පතක් දෙනවා. වෛද්‍ය සභාවෙන් මේ හැඳුනුම් පත. මේ මට කවදාවත් ජීවිතේ අමතක නොවන දවසක්. මම මනමාලියෙක් වෙච්ච දවස. මට අවුරුදු 32යි එතකොට. ඕගොල්ලෝ බලයි මනමාලියක් ඕ කියලා. මනමාලියා ඉතින් කැමති නෑනේ පින්තූර වලට එන්න මේ සෝෂල් මීඩියා වල. මේත් මම. ඉතින් එදා නම් ටිකක් වෙනස් නේද? මේකප් එහෙම දාලා කොණ්ඩයක් දාලා. මේ බදුල්ල මහරෝහලේ වෛද්‍ය නිල නිවාසේ ගත්ත පින්තූරයක්. පුතාගේ සීසෙකට යන්න ඉස්සෙල්ලා මේක ගත්තේ. බලන්නකෝ වෙනස් වෙලා තියෙන හැටි නේද? මේ පුතා ඉපදිච්ච දවසේ. ඔන්න පළවෙනියට ක්වාටර්ස් එකට ගෙනාපු දවස. ඉතින් ඔන්න ඉන්නවා පැත්තෙන් මගේ මහත්තයා. මම මවක් වෙච්ච දවස මගේ ජීවිතේ ගොඩාක්ම වැදගත් දවසක්. ඒ වගේම සුන්දරම දවස. බලන්නකෝ බබහ වඩාගෙන ඉන්න හැටි පුරුදු නෑ වගේනේ. මේත් මගේ පුතා. බලන්නකෝ ලස්සන. ඔබලන්ට මතකයිනේ අපේ පුතාව ප්‍රශාන්ව. දැන් හොඳ ඉලන්දාරියෙක් නේද? මේ ඉන්නේ මගේ දූ පැටියා. මගේ 36 වෙනි උපන්දින තෑග්ග. දුව හම්බ වුණේ මගේ 36 වෙනි උපන්දිනේ දවසේ. ඒ උපන්දිනේ මට ගොඩාක් සුවිශේෂී. දුවට දැන් අවුරුදු 20යි.
මේ පින්තූරෙත් මට ගොඩාක් සුවිශේෂී එකක්. මම මාස්ටර්ස් එක ඉවර කරලා ඔලොංගෝ යුනිවර්සිටි එකේ ග්‍රැජුවේට් වෙච්ච දවස. මේනේ මගේ දුවයි පුතයි. මට එතකොට මං හිතන්නේ අවුරුදු 42ක් විතර ඇති. මේකත් ඔලොංගෝන් වලදී ගත්ත පින්තූරයක්. මේ අපේ දෙවනියට රෙන්ට් එකට හිටපු ගෙදර ඉස්සරහා ගත්තේ. මේ අපි සිඩ්නි වලට ආවට පස්සේ ගත්ත පින්තූරයක්. ඉතින් කෙට්ටු වෙන්න ඕනි කියලා මෙන්න මේ වගේ කෙට්ටු වුණා. සමහර අය කිව්වා චන්ද්‍රිකා මැතිණිය වගේ කියලා. මේ අපේ අම්මා මගේ 50 වෙනි උපන්දිනේට ආපු වෙලාවේ ගත්ත පින්තූරයක්. ඒක අම්මගේ දෙවෙනි විසිට් එක. මේ තේසරෙම තමයි ගත්තේ. අනේ මට උපන්දිනේ නම් කවදාවත් අමතක වෙන්නේ නැහැ. අම්මා ලංකාවේ ඉඳලා මගේ උපන්දිනේ වෙනුවෙන්ම ආවා. කාලෙන් කාලෙට මමත් වෙනස් වෙනවා. කෙට්ටු වෙනවා, මහත් වෙනවා, කොණ්ඩේ කපනවා, කොණ්ඩේ වවනවා. ඉතින් ඔහොම තමයි. මේ පින්තූරේ නම් මට මතක විදිහට අවුරුදු 50 ලැබුවටත් පස්සේ ගත්ත එකක්. මතක විදිහට. ඉතින් මෙතනත් පොඩ්ඩක් කොණ්ඩේ කපලා ඉන්නේ. මේ පින්තූර නම් මම බූපයිකේ වැඩ කරන කාලේ ගත්ත පින්තූර. අනිවාර්යෙන් අවුරුදු 50ට නම් වැඩි. මේ අපේ පුතාගේ 21 වෙනි උපන්දිනේ දවසේ ගත්ත පින්තූරයක්. ඒක නම් කවදාවත් අමතක වෙන්නේ නැති දවසක්. කාලෙන් කාලෙට අපි වෙනස් වෙන හැටි නේද? ඉතින් ඔන්න ඊට පස්සේ මම පටන් ගත්ත කැංගරු දේශයෙන් channel එක. එහෙම තමයි මම ඕගොල්ලන්ගේ අතරට ආවේ. මේක නම් channel එක පටන් ගත්ත දවස්වලම ගත්ත පින්තූරයක්. ඒකේ අවුරුදු 54න් වගේ. ඉතින් බලන්නකො මේ වෙනස් වෙලා තියෙන හැටි නේද? මේක නම් මේ ඊයේ පෙරේද ගත්ත එකක් cherry picking ගිය වෙලාවේ. ඉතින් එහෙම තමයි ජීවිතේ නොයිකුත් කාලවලදී අපේ වෙනස්කම් සිද්ධ වෙනවා. අපි වයසට යනකොට ඉතින් අපේ වෙනස්කම් සිද්ධ වෙනවනේ නේද? ඒ වුණාට ඉතින් හිතින් තරුණ වෙලා ඉන්නවා නම් වැඩිය හොඳයි. දුව මගේ උපන්දිනේ දවසේ ඉපදුනාට පස්සේ මගේ හැම උපන්දිනයක්ම හරිම සුවිශේෂී. මොකද මගේ උපන්දිනේ සමරන්නේ මම එයත් එක්කලානේ. ඉතින් අද වීඩියෝ එක බැලුවටත් ගොඩාක් ස්තුතියි. ඒ වගේම මම හිතනවා ඔගොල්ලෝ සෑහෙන කාලයක් මාත් එක්ක රැඳිලා ඉඳී කියලා මේ ඉන්නවා වගේ. ඉතින් තවත් වීඩියෝස් ගොඩාක් එන්න තියෙනවා, ලස්සන ලස්සන වීඩියෝ, ට්‍රැවල් වීඩියෝස් එහෙම. ඒ හින්දා මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ආයෙත් හම්බ වෙනකල් ගිහිල්ලා එන්නම්.